මෙවස්ථාවේදී අපි Media Zone SL YouTube channel එකෙන් ඉතාමත්ම ලස්සන පරිසරයකට එන්නට හිතුණා. ඒ ගොවි ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව අපිටත් හිතුණා Media Zone SL YouTube channel එකෙන් යමක් ඔබට දැනුවත් කරන්න. මට ඊදී හමු වුණා මේ ගොවි පොල කරන කාන්තාව. මම කැමතියි ඔබතුමියකින් ඔබතුමගේ නම කොහොමද කියලා දැනගන්න. මගේ නම රංජනී ස්ටිවල්. මගේ ගම නෙළුම්වැව. ගලමිදලා කොට්ටාසේටයි ඉති අපි. තවත් වශයෙන් කිව්වොත් මේ ගමට කියනවා පඩිකාර මඬුර සපල් මැදිස්ථානේ. ඒත් මේ මැදිස්ථානේ යටති තමයි මේ නෙළුම්වැව කියන ගම්මාන හැදුවා. බොහෝම සන්තෝසයි. බොහෝම සන්තෝසයි නෙළුම්වැව. අතතම මේ ළඟපාත තිනව නේද හුරුළු වැව කියලා. ආ ඔව් අපේ වැව ඒක තමයි. ඒ වැවේ වතුරෙන් තමයි අපි ගොවි තැන් කරන්නේ කුඹුරු ගොවි තැන්. හරි. දැන් මේ ගොවි තැන් කරන්න ඒ වැවේ වතුර ප්‍රමාණවත් ලෙස ලැබෙනවද? නෑ. මහත් කන්නට ඇති ඒ වැහි ජලයේ තියෙන නිසා යලක් කෙනෙකුට මදි. යලක් කෙනෙකුට මදි. දැන් මේ වෙලාවේ මට පේනවා ටිකක් ඈතින් තියෙනවා ගොවි පොලක් සත්ව ගොවි පොලක් මේ කුකුල් ගොවි පොල. ඒ පිළිබඳව මොකද ඔබ? ඔව් අපිට කුකුල් ගොවි පොලක් මේ වෙනකන් කරේ නැහැ. අපි පවුකාර වැඩේට කැමති නැති නිසා ඒත් දැන් කරන්න සිද්ධ වුණා. අපිට අර පොහොර එහි ගේන නිසා රසායනික පොහොර නැහැනේ දැන් අපිට. ඉතින් අපි කාබනික වලට යන්න ඕනේ. එතකොට ඔබතුමිය කියන ආකාරයට කාබනික වලට යන්න ඕනේ කියලා ඔබතුමිය කියනවා. ඔබතුමිය කැමති නැද්ද මේ රසායනික පොහොර මේ රජය තුලින් ලබා ගැනීමට කැමති නැද්ද? නැත්නම් රසායනික පොහොර නැතුව කාබනික පොහොර කොහොමද දැන් හොයාගන්නේ? ඔව් අපිට රසායනික පොහොර දෙන්න අද රජයට බෑනේ. රජයට නෑ. ඒකෝද ඒ වගේම සමහර දේ උද්ඝෝෂණ වලට එහෙම යනවා. ඒ ගියාම gedara අම්මට හෝ එක්ක තාත්තට හෝ එහෙම නැත්නම් තමන්ගේ දරුවට ස්වාමියාට සමහර විට වකුගන්න. ඒත් පෙළපාලේ යනවා කෑ ගහන පොහොර දියව් පොහොර දියව් පොහොර දියව්. ඔව් එතකොට එතකොට ඔබතුමිය කියන්නේ මේ වක්ගඩු අමාරුව හැදෙන්නේ මේ කාබනික පොහොර නැතුව රසායනික පොහොර නිසා කියලාද? ඔව් මට එහෙම හිතෙනවා. එතකොට ඔබතුමිය හිතන්නේ නැද්ද මේ වතුරෙන් මේ සම්බන්ධව හැදෙනවා කියලා? සමහර විට එහෙමත් වෙන්න පුළුවන්. ඒ වුණාට හුඟක් තෙල් පොහොරින් තමයි මේක නැත්තම් ඉස්සරහට ওই වතුර දීවනේ අපි. ඔව් එතකොට දැන් මේ වෙලාවෙදි පරිගණක දැන් මේ පලාතේ වුණත් මම එනකොට දැක්කා මේ වතුර ෆිල්ටර් කරනවා. ඒක බොහොම ළඟදිද ඔබතුමියලට ෆිල්ටර් කරන වතුර ලැබුණේ? ඔව් අපි තාම බීලා නැහැ ෆිල්ටර් වතුර. අපි තාම බොන්නේ මුල්පත් වතුර. අපි මේ ගමේ ඉන්න නිසා ඒ නගර පැත්තට වෙන්න තමයි ෆිල්ටර් වතුර කියන්නේ. හරි හරි. ඒ කියන්නේ එතකොට ඔබතුමිය මේ සත්ව ගොවිපලක් කරන්න කැමැත්තකින් නෙමෙයි. මොකද මේ මේක නමුත් ඒක කරන්නේ පොහොර ගන්නක. මොකද්ද කොහොමද පොහොර ගන්නෙ? ඒ සත්තුන්ගේ අපවිත්‍ර දේවල් දිනානේ. ඔව්. එතකොට අපි ඒවට තව 10 යමිත්‍ර කරනවා. ඔහ්. ඒ දෙක එකතු වෙච්චාම තව අපි ගොම ඒ වගේ දාලා පොහොර හදාගන්නවා. ආ ඒ කියන්නේ කාබනික පොහොරක හදාගන්නවා. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් කුකුල් බෙටි අපි ගන්නවා. හරි. හොඳයි. බොහොම සන්තෝෂයි ඇත්තෙන්ම ඔබතුමිය මෙහෙම කියපු එක ගැන. ඔබතුමිය මේ උද්ඝෝෂණ ගිහිල්ලා කෑ ගහලා මේක මේ කාබනික පොහොර අපිට දියව් දියව් කියලා කෑ ගහන එක පිළිබඳව අවසන් වශයෙන් ඔබතුමිය මොකද ජනතාවට දෙන්නේ? මම නම් කැමති නැහැ. අයියේ. කැමති නැහැ. ගෙදර අම්මා එක්කෝ එක්කෝ තාත්තා වකුගඩු ලෙඩින් ඒත් අපි රජේ අපි හොයන සල්ලිම තමයි දෙන්න ඕන වකුගඩු ලෙඩුන්ට බෙහෙත් ගන්න. ඒක නිසා මම කැමති නැහැ උද්ඝෝෂණයේ. උද්ඝෝෂණය කරන්න මේ යෝනෙන් තමන් මහන්සියලා කාබනික පොහොර ඔලට යන්න හදාගන්න. බොහොමත්ම සන්තෝසයි. බොහොමත්ම ස්තුතියි. මං හිතන්නේ අපි මේ වෙලාවේදී මිතුමිය කියන ආකාරයට මේ රජයට සහයෝගයක් දීලා මේ කාබනික පොහොර අපි විසින්ම හොයාගෙන කටයුතු කිරීම වැදගත් කියලා ඔබතුමිය කියන්නේ. එතකොට මේ කවුද මේ උදැල්ලෙන් මේ මෙතන කොටන අපේ ගොවි මහත්මයා කවුද? මගේ දෙවියා. මගේ දෙවියා. මගේ දෙවියා කියන අදහස ඔබතුමිය මොකක්ද ඒක මට කියන්නේ? අපි ජීවත් කරන්නේ යා තමයි. ඒ කියන්නේ දෙවියා තමයි ජීවත් කරන්නේ. මට ඒ තාම තේරුන්නේ දෙවියා කියන්නේ මොකක්ද කියලා. මගේ ස්වාමියා. ස්වාමියාට දෙවියා කියලා කතා කරන්න පුළුවන් ශක්තියක් තියෙන රත්තරන් කාන්තාවක් අද අපිට Media Zone SL YouTube channel එකෙන් ලැබිලා තිනවා.